මම වීරසිංහම් මලයක තමිලර් අනලිතාවේ සඳහා වූ එකමුතු වී සමාජිකයෙක්. ඇයි අපි අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව පටන් ගම අපි ආරම්භ කරන්න කිව්වොත් අපේ ලංකාවේ ජාතීන් හැටියට අවුරුදු 100 ගණනක් සිංහල මුස්ලිම් ශ්‍රී ලංකා තමිල් ඉන්දියානු තමිල් කියන අනලිතාවෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඉන්දියානු තමිල් කියන ජනතාව ඉන්දියාවෙන් සුද්දොන්ගෙන් රැගෙනහ ඉන්දියාවේ අපේ පරම්පරාවේ මුතුන් මිත්තන් තමයි ඉන්දියාව තමිල් කියලා හඳුන්වන්නේ. නමුත් දැන් අපි 7 වෙනි පරම්පරාව අපේ තාත්තා අපේ තාත්තගේ තාත්තේ මේ ඉපදුනේ මේ රටේ. එතකොට තාම අපිව වෙන රටක අනන්‍යතාවයෙන් වෙන අනන්‍යතාවයට සම්බන්ධ කරලා අපිව ආමන්ත්‍රණය කිරීම අපේ ආත්ම අභිමානයට අපේ ගරුත්වයට අපේ ශ්‍රී ලාංකිකයෝ කියලා අපි හිතන එකට ශ්‍රී ලාංකිකයෝ කියන අනන්‍යතාවයෙන් අපි ජීවත් වෙන්න ඒක බාධාක් වෙලා තියෙනවා කියලා අපි හිතනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අවුරුදු දශකයක්ට පෙර මේ අපේ ජනතාවගේ අනන්‍යතාවය මලයක තමිලර වෙන්න ඕනේ කියන අනන්‍යතාවය පදනම් කරගෙන ලංකාවේ සියලු ප්‍රදේශවල විශාල මැදිහත්වීම් කරා අපේ ජනතාව. ඉතින් ඒක ඒ අනුව මෑතකදී පාර්ලිමේන්තුවේ පත් කරපු අලුත් ව්‍යවස්ථා කමිටුවේදීත් ලංකා පුරාම මිනිස්සු සම්බන්ධ වෙනකොට කිව්වේ අපිව මලයක තමිලර කියන අනන්‍යතාවය තහවුරු කරන්න කියලා. ඒ වගේම අද වෙනකන් ලියකියුලි වෙන්න පුළුවන්, රාජ්‍ය තොරතුරු වෙන්න පුළුවන්, කැබිනට් ප්‍රකාශ වෙන්න පුළුවන්, අමාත්‍ය ජනාධිපති ලේකම් කාර්යාලය වෙන්න පුළුවන්, හැමෝම අපි වඳුනන්නේ මලයක තමිලර කියලා තමයි. ඒ නිසා අපි තවදුරටත් වෙන රටක වෙන ජාතියක අනන්‍යතාවයෙන් එල්ලීගෙන ඉන්න අපි කැමති නැහැ. මොකද අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකුට අපි ජීවත් වෙන්න නම්. ඒ නිසා මේසරේ ජනසංඛ්‍යා ලේඛන වලදී අපේ නම නැත්නම් අපේ අනන්‍යතාවය මලයක තමිලර කියන එක පාවිච්චි කරන්න ඕනේ කියලා ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල මලයක තමිලර කියන අනන්‍යතාවය පාවිච්චි කරන්න කැමති ඒකට අනුබල දෙන 30,000කට වැඩිය අපේ ජනතාව අත්සන් කරලා අද දවසේ බාර දුන්නා අපි ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමියට. ඉතින් ඒ අධ්‍යක්ෂතුමිය බාරගත්ත අපේ අවස්ථා ඉෂ්ට වෙන පුළුවන් විදියට ඉදිරි කටයුතු කරන්න කියලා පොරොන්දු වුණා. ඉතින් අද දවසේ අපි මේ මාධ්‍ය සාකච්ඡාව කරන්නේ අනිකුත් ජනතාව අපේ මේ අත්සන් ලේඛනයේ සම්බන්ධ නොවෙච්ච ජනතාව සහ මලයක තමිලර කියන ජීවත් වෙන සියලුම ජනතාව මින් ඉදිරියේදී අපේ අනන්‍යතාවය මලයක තමිලර කියන අනන්‍යතාවය පදනම් කරගෙන ඉදිරියේදී සෑම තොරතුරු වලින්ම එම සඳහන් කරන්නත් අපේ ලංකාවේ අපේ අනන්‍යතාවය තාවුරු කරගත් ජනකොටසක් හැටියට අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකුට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් පරිසරයක් නිර්මාණය කරන්න නීතියානුකූල විදියට අපි පිළිගන්නේ කියන එක බල කිරීම තමයි මේ මාධ්‍ය සාකච්ඡාව අපි කරන්නේ. ඔබ දන්නවා අද ජයග්‍රහයි දවසක් අපිට ඇත්තනම. අපි පසුගිය 2023 වර්ෂයේ ජූලි 28 වෙනිදා ඉඳලා අගෝස්තු 12 දක්වා අපි පාගමනක් ගියා. මූලයන් සොයමින් අයිතින් දිනා ගැනීම කියන ඒ මාතෘකාව යටතේ දවස් 15ක් අපි පාගමනක් ගිහිලා අපි මාතලේදී ප්‍රකාශනයක් ඉදිරිපත් කරා ඉල්ලීම් 11ක් රජයට. ඒ ඉල්ලීම් 11 තුල පළවෙනි ඉල්ලීම ජයග්‍රහණය කරලා තියෙනවායි කියන එක අද දවසේ අපි සතුටෙන් ප්‍රකාශනපත් කරන්න පුළුවන්. අපි කියප එකක් තමයි කඳුකරේ ජනතාව මලයකම් ජාතික අනන්‍යතාවයක් ඇති මලයකම් ජනතාව හැටියට පිළිගත යුතු කියන කාරණාව. ඒ කාරණාව අද වෙනකොට ඉෂ්ට වෙමින් පවතින බව සතුටෙන් පෙන්වා දිය යුතුයි. මොකද අපි පසුගිය සතියේ ඔබ දන්නවා ඉදිරියේදී සංගණනයක් පවත්වන්නට සූදානම් සියල්ල 2012න් පස්සේ සංගණනීය මේ අවුරුද්දේ සූදානම්. ඉතින් ඒකෙදි මලේගම් ජනතාව ඇටියට පිළිගත යුතු කියන කාරණාව ඒ ෆෝරමයේ මලේගම් ජනතාව කියන අනන්‍යතාවය තාවුරු කරන්නට ඕන කියන ඉල්ලීම ඉදිරිපත් කරමින් තමයි අපි පසුගිය සතියේ අත්සන් ව්‍යාපාරයක් කර අද දවසේ අපි දෙපාර්තමේන්තුවට බාර දුන්න සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට. එතකොට අපි අර ඉල්ලීම 11 දී අපි සඳහන් කරලා තිබුණේ අනන්‍යතාවය පිළිබඳව
වැඩකරන්නට දැන් බොහෝ සංවිධාන ඇවිවා මොකද්ද මේ පාගමනින් ඔගලන්ට මොකද්ද කරගන්න පුළුවන්න්නේ ඔගලන් මේ පාගමන ගිහිල්ලා සියලු අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන්ද කියන එක ඒ පාගමනෙන් මතුවෙච්ච කාරණාවක් හැටියට තමා අද දවසේ අපි මේ මලේක තමලර් කියන ඒ අනනතාවය තාවුරු කරන්න කියන එක අපි ඉල්ලලා මේ මාධ්‍ය අද දවසේ උදේවරුවේ අපි දෙපාර්තමේන්තුවට බාර දීලා මේ වෙනකොට මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න. ඉතින් රජයට කියන්නට කැමති අපි ඉදිරිපත් කරපු ඉල්ලීම් 11 නැවත ඔබට අපි ලැබෙන්නට සලසන්න මේ පිළිබඳව අවධානය යොමු කරන්න විශේෂයෙන් ඉදම්සා නිවාසයිතිය තාවුරු කිරීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම මේ රටේ වසර 200ක් ජීවත් වෙච්ච මේ ජනතාව අනනතාවයක් සහිත මලේක තමලර් කියන ඒ භාෂා තුනෙන්ම ඒ විදිහටම යන්න ඕන සිංහලනොත් යන්න ඕන ඉංග්‍රීසියනොත් ඒ විදිහටම යන්නේ දෙමළනොත් මේ භාෂා තුනෙන්ම එකම නමින් මලේක තමලර් කියන අනන්තතාවය පිළිගත යුතු කියන කාරණාව අද දවසේ අපි රාජ්‍යයට ඉදිරිපත් කරන්නට කැමැති. ස්තුතියි. මම නන්දජිත් හේවගේ නියෝජනය කරන කලුතර දිස්ත්‍රික්කය මම සිංහල කමියුනිටි එක නියෝජනය කරන කෙනෙක් හැටියට අපි හැමෝම ආසයි අපි හැමෝම ඌමනයි සහ අපි අපේ ගෞරවණීයව ජීවත් වීමේ සඳහා තියෙන අයිතිය අපි ඕනම ජනකොටසකට ලබා දෙන්න ඕනේ. ඒක රටක් හැටියට තවදුරටත් බෙදා වෙන් කරමින් සමාජය බෙදා වෙන් කරමින් කටයුතු කිරීම මම හිතන්නේ මේ රටේ නීති සම්පාදකයන්ට නීති ක්‍රියාත්මක කරන අයට වගේම මේ රටේ දේශපාලනඥයන්ට අපි පණිවිඩයක් දෙන්නේ තවදුරටත් මිනිස්සු බෙදා වෙන් කරන්නේ නැතුව විශේෂයෙන්ම මේ ඉල්ලීම ඉතාම සාධාරණ ඉල්ලීමක්. ඒ නිසා මේ සඳහා ඔබගේ අවධානය යොමු කරන්න හැම කෙනෙක්ගෙම මොකද රටේ හැම කෙනෙක්ම මේ සඳහා මැදි ඒක අපේ මේ ජනතාවට විතරක් ඉඩ දීලා ඉන්නේ නැතුව සිංහල හැටියට අපිත් අනෙක් සියලු ජනවර්ග කොටස් හැටියට එක්කොල්ලොත් විශේෂයෙන්ම සිවිල් සංවිධාන මේ සියලු දෙනා පෙරට එන්නට ඕනේ. ආගමික නායකයන් හැම කෙනෙක්ම පෙරට ඇවිල්ලා මේ පණිවිඩය එහෙම නැත්නම් මේ ඉල්ලීම ඉතා සර්ව සාධාරණයි කියන පණිවිඩය ලබා දෙන්න අපි හැමෝම එකට එකතු වෙන්න ඕනේ. එහෙම නො එහෙම වුණොත් තමයි මොකද මේ රටේ නීති හදන්නන්ට නීති ක්‍රියාත්මක කරන අයට අපි ඉල්ලීම් නොකරන තාකයේ හිතල මතල වැඩ කරන්නේ කියන එක අපි රටක් හැටියට දන්නවා. ඒ නිසා අපි හැමෝම මහන්සි වෙන්න ඕනේ. අපි කටයුතු කරන්න ඕනේ එක කණ්ඩායමක් හැටියට. බෙදාවෙන් කලනේ අපි හැමෝම එකතු වෙලා මේ පණිවිඩය ඉස්සරහට ගෙනිත්තොත් මම හිතන්නේ අපිට පුළුවන් වෙයි අපි මේ කරන ඉල්ලීම සර්ව සාධාරණයි කියලා පිළි අරගෙන මේ රටේ ප්‍රතිපත්ති හදන්නන්ට මේ රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අයට මේවා ක්‍රියාත්මක කරන්න. මොකද ජනහන් සංඛ්‍යාලය කරන දෙපාර්තමේන්තුවට අද 35,000ක විතර අත්සන් ලේකම්යක් දුන්නට අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ හැම පැත්තෙකම හැම දිස්ත්‍රික්ක 25ම පුළුවන් නම් අපිට පුළුවන් නම් මේ සඳහා අත්සන් වැඩි ප්‍රමාණයක් අරගෙන අපි මේ ඉල්ලීම සඳහා සහයෝගය දෙන්න. ඒ නිසා මම ගෞරවයෙන් හැම කෙනෙක්ම ඉල්ලීමක් කරනවා ඔබට පුළුවන් නම් මේ සඳහා උදව් කරන්න මේ සඳහා සහයෝගය දෙන්න මේ සඳහා ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න අපි 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 වටා ඒක රාශි වෙන්න කියන කාරුණික ඉල්ලීම කරමින් මන්නියටන බොහොම ස්තුතියි. මම නඩේසන් සුරේෂ් මලේක තමිලර් යන අනන්‍යතාවය තහවුරු කිරීමේ සාමූහිකයේ සමාජිකයේ කැටියට ශ්‍රී ලංකා ජන සමාජයේ 2024 පෙබරවාරි 7 වෙනිදා ඓතිහාසික මොහොතක් මේ රටට අපි ආගන්තුකයෝ නෙවෙයි අපි මේ රටේ පුරවැසියෝ. ඒක පිළිගන්න ඕනේ කලින්. එවනම් අපිව ඉන්දියාවෙන් පැමිණිච්චා කියලා අපිව හංවඩු ගහන්න එපා. අපිව කාලයක් රාජ්‍ය ප්‍රතිපත්තිවල රාජ්‍ය තුල 1870 කේ අපිව ඉන්දියානු දමිළ ජනතාව හැටියට පිළි අරගෙන සංගණයට එකතු කරා ඉන්දියානු දමිළ හැටියට. නමුත් 7 වෙනි පරම්පරාව හැටියට අපි මේ රටේ ජනාධිපතිවරුපත් කරලා තියෙනවා. මේ රටේ ආර්ථිකය ගොඩනගලා තියෙනවා. මේ රටේ සංස්කෘතියට අධ්‍යාපනයට සජ්ජ ජාතික විනිමයට කොටස් කරුව වෙච්ච අපි මේ රටේ ජනාධිපතිවරු පත් කරනකොට පාර්ලිමේන්තුව පත් කරනකොට අපි ඡන්දෙ බැම්මේ ලංකාවේ තිබුණ ඡන්ද පෙට්ටියට. අපි ඉන්දියාවේ ඡන්ද පෙට්ටියට දැම්මේ නැහැනේ. එහෙමනම් මේ රටේ ජනාධිපතිවරු පත් වෙන්න අපි හොඳයි නම් මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න අපි හොඳයි නම් ඇයි අපිට මලේක තමිලර් කියන අනන්‍යතාවය දෙන්න බැරි? මේකට හේතු තියෙනවා. දැන් ආන්න පුළුවන් ප්‍රශ්නයක් සාමූහික ජන සමාජයේ විවිධ දේශපාලන පක්ෂවලින් විවිධ ජනකණ්ඩායම් වලින් ආන්න පුළුවන් මේ නැවතත් එන්නේ මලයම් කියලා වෙනම කොටසක් ඉල්ලගෙන අපි වැඩ කරන්නද කියන එක නෑ. අපි මලේක තමිලර්. ඇයි අපි මලේක තමිලර් කියන්නේ? අපිවත් ශ්‍රී ලාංකික දමිළ කියන සංගණයට එකතු වෙන්න අපි ආසයි. අපේ ආසාව තියෙන එතනද අපිත් එතන එන්න තමයි ගමන් කරන්නේ. නමුත් අපිට අයිතියක් නැත්තම් අපිට ඉඩමක භූමියක නිවසට වාසස්ථානයට රාජ්‍ය රැකියාවට
සියලුම අනන්‍යතාවයන් අභිලාෂයන් වලට අපිට එතන උරුමකක් නැත්තම් අපි කොහොමද කියන්නේ අපි ශ්‍රී ලංකා දෙමළ කියන්නේ ඒවට උතුරු නැගෙන කණ්ඩායම කියනවා ඒ උරුමයත් එක්ක අපිවත් එතනට ගේන්න ඒකට තමයි අපි ඉල්ලන්නේ සමස්ත දේශපාලන අධිකාරියෙන් රාජ්‍යයෙන් අපි ඉල්ලන්නේ අපි එතනට ගේන්න ඒක තමයි මේ සටන මම හිතනවා මේ ඓතිහාසික දවස ඒ සටන සම්පූර්ණ කිරීම සඳහා පළවෙනි පියවර අපි aran තිනවා අස්සක් මුල්ලක් නැර අපිට කියනවා ලයින් කියලා අපිට කියනවා ඒ වාසස්ථාන වලට තාමත් ලයින් කාමරේ කියනවා අපේ ඒ පූජනීය නිවස් වල ඉඳගෙන තරුණ තරුණියන් වැඩි හිටි සියලු දෙනාම අස්සම් කරලා පළවෙනි වතාවට පළවෙනි අදියරේදී අස්සම් 30000ක් එක්ක ජාතික සංගණන දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂක ජෙනරාල් වරියට සහ සංස්කෘතික අමාත්‍යාංශයට අපි සනිටුවන් කරලා තියෙනවා මලේක තමිලර් කියන අනන්‍යතාවය ලබා දෙන්න කියන ඒක අපි නිකන් ඉල්ලන්න ඕනේ නැහැ අපි ඒවා ඉල්ලන්න අයිතිin තියෙනවා ඒ නිසා තමයි අපි අවුරුදු 20ක ඉතිහාසයේ පසු කරමින් 201 වෙනි වර්ෂයේ ඓතිහාසික මොහොතක් ඇටියට මේ රටේ නැවතත් අපි එකතු වෙනවා ප්‍රධාන ධාරාවට අපි පුරවැසියන් ඇටියට ජාතික ධාරාව සියලු දෙනාට මේක සමානව සලකන්න ඕනේ මේක වෙන් වෙන්න බෑ මේකේ වෙන් වෙලා අපිට වැඩ කරන්න බෑ අපේ අනන්‍යතාවයේ මලේ තමිලර් යන අනන්‍යතාවයේ අපි ඉදිරියටත් මලේ තමිලර් යන අනන්‍යතාවයේ කියනකොට අපේ හදවත් අපිට ආදරයක් ඇති වෙනවා මේ රට ගැන මේ ශ්‍රී ලංකාව ගැන අපිත් ආසයි ශ්‍රී ලාංකික දෙමළ කියන ඒ අනන්‍යතාවයට එන්න ඉතා ඉක්මනින් අපි එතනට ගමන් කරනවා දැනටමත් ලක්ෂ 15ක ජන කණ්ඩායමක් ඉන්න මේ ලාංකික ඉතිහාසෙ අපිව බාර ගන්න අපිව පිළිගන්න අපිට ඒ අනන්‍යතාවය ලබා දෙන්න ඒ හැමදේම කරන්න රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් ගොඩනගගෙන රාජ්‍ය ප්‍රතිසංස්කරණය තුළ ඒ සියලු ක්‍රියාමාර්ග ගැනීමට අපිට උරුමකම් තියෙනවා අපේම කියලා අභිලාෂයන් තියෙනවා අපේම කියලා සංස්කෘතියක් තියෙනවා අපේම කියලා රැකියාවක් තියෙනවා අපේම කියලා භූමියක් අපි ආරක්ෂා කරලා දීලා තියෙනවා මේ ජනරජයට ඒ නිසා දමිළ ජනතාව ඇටියට අපි මේ ලංකාවේ මලේක තමිලර් කියන අනන්‍යතාවය මත අපිව පිළිගන්න දැනටමත් අපි පිළිගැනීමේ පළවෙනි පියවර පසු කරමින් අමාරයි. අපි තව සූදානම් වෙනවා ලක්ෂ ගණනින් අස්සන් තබා නැවතත් ජාතික සංගණනයේට සනිටුවන් කරන්නට මලේක තමිලර් කියන ඉතිහාසයේ අපි ඉදිරියට ගමන් කරනවා ශ්‍රී ලාංකේය රජය තුල අපි නැවතත් කොටස් කරුව හැටියට පුරවැසියෝ හැටියට එක සමානව සහෝදර සිංහල ජනතාව මුස්ලිම් ජනතාවත් එක්ක එකතු වෙලා රට ආර්ථිකයෙන් ගොඩ ගැනීම නැවතත් හැකියාවක් ලැබෙන්නේ මලේක තමිලර් ජනතාවට. අපි එතනට තල්ලු වෙවි ඉදිරියට යනවා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න සංහිඳියාවට ගරු කරන්න මලේක තමිලර් කියන අනන්‍යතාවයට ගරු කරන්න අපිත් ලෑස්ති ශ්‍රී ලංකාව නැවතත් ප්‍රතිසංස්කරණය කරමින් ඉදිරියට යන්න. බොහොම ස්තුතියි. මම අයිබෝවන් මම ජීවරත්නම් සුරේෂ් අපේ මෑත ඉතිහාසයේ මලේක තමිල රැටියට අපිට ඇති වෙලා තියෙන මේ තත්ත්වය පිළිබඳව අපේ සහෝදර සහෝදරි ඉතාම පැහැදිලිව ඔබට අදහස් දැක්වුවා මෙහිදී මම මතක් කළ යුත්තේ මේ රටේ විවස්ථාවේ ආගම කුලය ජාතිය උපන් ස්ථානය කාරණා කොට නැත්නම් හේතු කොට වෙන් කොට සලකන්න බෑ කියලා විවස්ථාවේ තියෙනවා එම විවස්ථාවේ පිළි අරගෙන තියෙද්දි අවුරුදු 200ක් පුරා අපේ සමාජය නැත්තම් මලේගම් දමිළ ජනතාව නැත්තම් මලේගම් තමිලර් කියන අපව වෙන්කොට සලකන්නේ ඇයි කියන ප්‍රශ්නේ මේ ආණ්ඩුවට අපි අද්දික් කරලා ප්‍රශ්න කරන්න කැමැති. එතකොට අපි මහා සමාජයක් හැටියට අපි සිංහල සහෝදරයන්ගෙන් ඒ වගේම මුස්ලිම් සහෝදරයන්ගෙන් අපි අහන්න කැමැති ඔබ වගේම අපටත් මේ රටේ අයිතියක් තියෙනවා අපිව බාරගන්න බැරි ඇයි කියන එක අපි මෙතනදී ආන්න කැමති විශේෂයෙන්ම මිනිස්සුගේ උපන් ස්ථානයේදීම උපන් තැනදීම පටන් ගන්නවා තමන්ගේ අනන්‍යතාවය කියන එක. එතකොට අපේ උපන්න සාතිකයෙන්ම ආණ්ඩුවක් ඇටියට අපි වෙන් කරනවා ඉන්දියානු සම්භාව්‍ය ඇති කියන එක නැත්නම් ඉන්දියානු දෙමළ කියන එක. මොකද්ද මේකේ සාධාරණත්වය අවුරුදු 200ක් වෙලා කියන එක ආන්න කැමති. ඒ නිසා පස්වෙනි පරම්පරාව ඇටියට අප කියන්න කැමති තවදුරටත් අනුන්ගේ පොදි පිටේ තබාගෙන අපට දුවන්න බෑ. අපි ලාංකිකයෝ අපේ ඔබේම ජන කොටසක්. ඒ නිසා අපිව බාරගන්න ලෑස්ති වෙන්න. ඒ නිසා අපි කියනවා අපි මලේගම් තමිලර් කියන එක අපේ අනන්‍යතාවය, අභිමානවත් අනන්‍යතාවය. ඒක තාවුරු කළ යුතුයි. ඒක විවස්ථාවෙන් අපි කතා කරනකොට ඒක මූලික අයිතිවාසිකම් කඩවීමක් හැටියට අපි සඳහන් කරනවා. විශේෂයෙන්ම අපට අද
සෞඛ්‍ය කාරණාවක් මලේගම් ජනතාව හැටියට ප්‍රශ්න කරන්න බැරි තත්ත්වයක් තියෙනවා අදට මලේගම් ජනතාව හැටියට සියලුම රාජ්‍ය සේවාවන් සමස්තය හැටියට අපි සංසන්දනය කරලා බලන විට මලේගම් ජනතාවට විතරක් අඩු සැලකිල්ල මොකක්ද හේතුව කියන්නේ ඉන්දියානු නිවාසයක් ආවොත් ඔබට නිවසක් තියෙනවා ඉන්දියානු ආධාරයක් ආවොත් මලේගම් ජනතාවට අයිතියක් තියෙනවා අවස්ථාවක් තියෙනවා අපි ඉන්දියාවට බදු ගෙවලා නැහැ අපි ගෙවන්නේ මේ රටට මේ රටේ ආර්ථිකය අපි ඔසවන්නට අපි අවුරුදු 200ක් කටයුතු කරලා තියෙනවා ඒ නිසා තව දුරටත් මේ අනන්‍යතාවය අපි කියනවා නම් අපේ නම මලේගම් තම්ලර් කියලා එක එක දේශපාලඥයන් එවුන්ගේ න්‍යාය පත්‍රේ නැත්නම් වෙන කුමන්ත්‍රණ වලට පාවිච්චි කරන වචන අපේ පිට දාලා එවුන්ගේ දේශපාලනය කරගෙන යාමට සඳහා අපි ඉත්තෝ වෙන්න ලෑස්ති නැහැ විශේෂයෙන් මලේගම් දේශපාලඥයන්ට කියන්න කැමති මේ අවස්ථාවේදී ඔගොල්ලන්ගේ න්‍යාය පත්‍ර වලට මලේගම් ජනතාව පාවිච්චි කරන්න එපා කියන එක ඔගොල්ලන්ගේ ඉන්දියාවට ලැබියාවක් තියෙනවා නම් ඒක පුද්ගලිකව ඔගොල්ල කරගන්න සමාජයක් විකුණන්න එපා ඒක කියමින් අපි මේ අවස්ථාවේදී මතක් කළ යුතුයි අපේ සංකලන දෙපාර්තමේන්තුවේ නිලධාරිවරු එයින් අධ්‍යක්ෂවරු අපි ඉතාම ගරුකොට සලකලා අපේ ඉල්ලීම තේරුම් අරගෙන ඒකට අවස්ථාවක් ලබා ද යුතුයි කියලා ඒ පිළිගැනීම අපි හිතන පළවෙනි ජයග්‍රහණයක් ලෙස ඒ නිසා අපි හිතන අනිවාර්යයෙන්ම මේ සංගණනයේදී මලේගම් තමිලර් කියන අනන්‍යතාව තහවුරු වෙයි කියලා ඒකට අපි ඉසනමලා ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම රාජ්‍ය සේවාවේ යම් වෙනසක් ඇති වෙලා තියෙනවා මලේගම් ජනතාවට යම් සාධාරණයක් ඉටු වෙන්නට උත්සාහයකි ඒ නිලධාරියන් අපට සහයෝගය දක්වනවා ඒ නිසා අපි කියන්න කැමති මේ අවස්ථාවේදී මේ සටන මලේගම් ජනතාවගේ සටනක් නොවේ ගොඩක් අවස්ථාවල අපේ මහා සමාජය කියනවා පව් මේ මිනිස්සු කියලා ඇත්තටම පව් අපි නෙවෙයි හේතුව අපි තමයි ඕගොල්ලෝ දිහා පව් කියලා බලන්නට වෙන්නේ හේතුව අපි අවුරුදු 200ක් මේ රටේ ආර්ථිකයට සහයෝගය දක්වලා අපේ ධනෙන් ඕගොල්ලෝ ජීවත් කරවනවා මේ රටේ අධ්‍යාපනයට සෞඛ්‍යයට ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවන් වලට අපේ දාඩිය මාංශය ලේ අපේ ආර්ථිකයට ශක්තිය දීලා තියෙනවා. ඒ නිසා අපි කියන්න කැමති අපි වෙන් කරන්නේ ඇයි කියලා. වෙනත් රටවල් වල රටෙන් වෙන් වීලා වෙන් වෙලා යාම සඳහා යුද්ධ තියෙනවා. අරගල තියෙනවා. අපි මේ රටේ මේ ජාතියත් එක්ක එකතු වෙලා යාමට අරගල කරන්නට වෙලා තියෙනවා. මොකද්ද මේ සාධාරණ? ඒ නිසා විවස්ථාව හැටියට අපි කතා කරමු. මූලික අයිතියක් තියෙනවා මේ රටේ අපි ජනතාවක් හැටියට අපේ අනන්‍යතාව තහවුරු කරගෙන ඉන්න සඳහා. ඒ නිසා අපි කියන්න කැමති මේ අනන්‍යතාවය පුළුල් පෙත්සම් ව්‍යාපාරයකින් අපි දැනටමත් ඉදිරිපත් කරලා තියෙනවා 33192ක් විතර අපි අද අසම් කරලා බාර දීලා තියෙනවා ඒක නිසා මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි අපි ලබන බදාදත් මේවැනි අසම් ලේඛනයක් ලබා දෙනවා ඒ නවතින්න තවදුරටත් මේ ගමන ඉදිරියට යනවා ඒ නිසා මේ ගමනේදී අනිකු සියලුම සමාජයන් බුද්ධිමතුන්ගෙන් ඒ වගේම අපේ බුද්ධිමතුන් ඒ වගේම දේශපාලඥයන් ආගමික නායකයන් වෙනත් සමාජ සාධාරණ සංවිධාන හැමෝගෙම අපි ආරාධනා කරන අපේ සහයෝගය දක්වන්න කියලා. ඒ නිසා ඔබගේ සහයෝගය නැතුව අපට මේ ගමන ශක්තිමත් වෙ ඉනිවා කරගන්න බෑ. ඒ නිසා අපගේ ඉල්ලීම සාධාරණයි කියන එක ඔයගොල්ලෝ දන්නවා. හැමදාම අපිව පව් කියලා බලන්න එපා. මේකට තිතක් තිබිය යුතුයි. අපි පව් නෑ. අපි අභිමානවත්. අපි තාමත් රැකියාවක් කරලා ජීවත් වෙන්නේ අතපාලා නෑ. ඒ නිසා ඉන්දියාවට පටවලා අපිට අපේ අයිතිය පැත්තකට දාන්න එපා කියන ඉල්ලීම මේ අවස්ථාවේදී කියන්න කැමැති. නාන් जीवरत्नम सुरेश।